විෆෝස් බලකායේ සමාජිකයින් අද පෙරවරුවේ ගල්කිස්ස මුහුදු තීරයේදී ජීවිතාරක්ෂක පුහුණු වැඩමුළුවකට සහභාගී වුණා. ඔවුන් සමග ජාතික ජීවිතාරක්ෂක සංවිධානය සහ APAD හෙවත් ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානයේද එක්ව සිටියා. ගම්මැද්ද විෆෝස් ජලාශ්‍රිත ආපදා අවස්ථාවකදී ආපදා කණ්ඩායම්වලට සහාය විය හැකි ආකාරයෙන් පුහුණු වූ විෆෝස් කණ්ඩායම් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමේ අරමුණින් මේ සංවිධාන කර තිබුණා. ජාතික ජීවිතාරක්ෂක සංවිධානයේ මඟ පෙන්වීම යටතේ මේ පැවැත්වුණු අතර එහි සභාපති අසංක නානායකාර මහතා සහ ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ජල ආපදා අවදානම් සහිත ප්‍රදේශවල නිවුස් ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරුවන්ද වැඩමුළුවට එක්ව සිටීම විශේෂත්වයක්. මෙහිදී ජීවිතාරක්ෂක උපකරණ සහ ආම්පන්න භාවිත කරන ආකාරය පැහැදිලි කෙරුණු අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සිදු කෙරුණා. ප්‍රථම වතාවටම අපි මේ වගේ වැඩසටහනක් විශේෂයෙන්ම මාධ්‍ය ආයතනයක් එක්ක සිදු කරනු ලබන්නේ. අපි ජීවිතාරක්ෂක පළමු ශ්‍රේණිය දක්වා පුහුණු කිරීමට අපි ඔවුන්ව කටයුතු යෙදුවා. එක්තරා විශේෂ අවස්ථාවක් අපි ඉතාමත් උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් යුතුව මෙම නායකයන් පුහුණු වීම කටයුතු සිදු කරනු ලැබුවා. සහ ඔවුන්ගේ උනන්දුව ඉතාමත්ම විශිෂ්ටයි. ජීවිතාරක්ෂණය කියන්නේ බොහොම වැදගත් දෙයක්. අපේ රට ජලයෙන් වටපිටු රටක්. ඒ නිසා අපිට ජීවිත ආරක්ෂණය පිළිබඳව වැඩමුළුවක් අපිට විෆෝස් කණ්ඩායමට ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංවිධානයත් සමග අපිට සංවිධානය කරන්න පුළුවන් වෙච්ච පිළිබඳව අපි ගොඩක් සතුටු වෙනවා. ඔබටත් පුළුවන් මෙවැනි වැඩදායි කටයුතු වලට ඉදිරියේදීත් විෆෝස් සමග එක්වන්න. ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව මුහුදේදී යාත්‍රාවක් පෙරළුණු විට ක්‍රියා කරන ආකාරය ඉදිරිපත් කරනු කැප්සයිස් පෙරහුරුවක්ද මෙහිදී පැවැත්වුණා. අපිටත් ලොකු සන්තෝෂයක් මේ වගේ ටීම් එකකට අපේ දැනුම බෙදා ගන්න පුළුවන් වෙච්ච එක ගැන ලොකු සන්තෝෂයක්. මම දැන් V4 team එකේ ගොඩක් උනන්දුවෙන් අපිත් එක්ක මේ වැඩේ කරා. අපි කැමරාවට අමතරව අර ජීවිතය බේර ගන්න හැකියාව අද අපි ප්‍රායෝගිකව ලැබුවා. අපි රටට සේවයක් කරන්න අලුත් අත්දැකීමක් ගන්න අද කර ප්‍රොජෙක්ට් එක මම හිතන්නේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. V4 team එක කරන මේ කාර්යය මම හිතන්නේ රටේ මේ වෙලාවේ මේ කාලේ හැටියට ඇත්තටම කිව්වොත් අත්‍යවශ්‍ය කාරණාවක්. ඇත්තටම තරුණියක් විදිහට මම මේ අපේ ලංකාවේ අනිත් ආයතන ආරාධනා කරන මේ වගේ අවස්ථාවන් එක එකතු වෙන්න කියලා. විෆෝස් කණ්ඩායම ගැන කිව්වොත් අපි හැම එකමුතුවෙන් වැඩ කරනවා. ඇත්තටම මේ එකමුතුව තමයි අපි හැමදේම හොඳ විදියට ජයග්‍රහණය කරන්න තියෙන හේතුවත්. ජීවිතාරක්ෂක පළමු ශ්‍රේණිය දක්වා පුහුණුව ලැබූ විෆෝස් සමාජිකයින්ට සහතික පත්‍රද පිරිනැමුණා. මේළඟ ජීවිතාරක්ෂක පුහුණු වැඩමුළුව මේ මාසේ 16 වෙනිදා පැවැත්වීමට අපි කටයුතු සංවිධානය කර තිබෙනවා. ඔබට අද සිට ලියාපදිංචීමේ අවස්ථාව තිබෙනවා. අපි ඔබට ආරාධනා කර සිටිනවා. ගම්මැද්ද විෆෝස්